සාමිනාස තව පොඩි දෙයක් තියෙනවා සාමිනාස දැන් අර උදයබය කියන්නේ ඥානයක්ද භාවනා ක්‍රමයක්ද සාමිනාස ඒක ඔබ වහන්සේ ඉදිරියේදී කරනවා කියලා දේශනා කරා ඔව්, උදේවාය ගැන වෙනම දේශනාවක් කරන්න. උදේවාය කියන්නේ ඥාන. එක ඥානයක් එහෙම ඥානයක් නෙමෙයි. නේද සාමිනාස ඥාන 50ක්. ඥාන 50 ඥාන 50ක් උදේ, ඒ කියන්නේ සසර උදා වෙන ලක්ෂණය ඥාන 50, ඥාන 25කින් දකිනවා. දැන් ඔබතුමිය ඇහුව නිසා මම නම් කෙටි නමුත් කියන්නම්. දැන් මේ අනේ පංච උපාදානස්කන්ධයේ උදය, පංච උපාදානස්කන්ධයේ වාය, පංච උපාදානස්කන්ධයේ උදා වෙන්නේ අවිජ්ජාවෙන්, තෘෂ්ණාවෙන්, කර්මෙන්, ආහාරෙන්, නිබ්බන්ති ලක්ෂණයෙන්. මේ විදිහට එක ස්කන්ධයක්, එක උපාදානස්කන්ධයක් මේ විදිහට ලක්ෂණ පහකින් උදා වෙනවා දකින්න. මේ විදිහට පස්වර පහ කීයද? 25. 25. එහෙනම් එතන තියෙනවා ඥාන 50ක්, ඥාන 25ක්. උදේ ඥාන 25ක් තියෙනවා. රූප උපාදානස්කන්ධයේ උදා වෙන ආකාර පහක් දකින්න. පහයි. ඒ වගේම වේදනා, සංඥා, සංකාර, විඥාන යන ආදී වශයෙන් ඒ ස්කන්ධ පහම උදාවන ලක්ෂණ පහ බැගින් දකින්න. පස්වර පහ 25යි. එහෙනම් උදේ ඥාන 25ක් තියෙනවා. ඒ වගේම එහි නිරෝධය. එහෙනම් රූප උපාදානස්කන්ධය අවිජ්ජා නිරෝධයෙන්, තෘෂ්ණා නිරෝධයෙන්, කර්ම නිරෝධයෙන්, ආහාර නිරෝධයෙන්, විපරිණාම ලක්ෂණයෙන් නිරෝධයට පත් විපරිණාම වෙනවා, වාය වෙනවා, අවසානයට පත් වෙනවා. එහෙනම් අන්න එකක් දකින්න ඒ විදිහටම ස්කන්ධ පහක් වශයෙන්. එතකොට වාය ලක්ෂණත් 25ක් දකින්නවා. ඒ ලක්ෂණ දැකීමේ ඥානවලට තමයි උදේ වාය ඥාන කියන්නේ. උදේ වාය ඥාන ඔක්කොම 50ක් තියෙනවා. උද්‍යවයේ ඥානී යටතේ තමයි ලක්ෂණ 50ම දකින්න. ඉතින් ඒ ලක්ෂණ 50 දැකීම කියන්නේ ඥාන 50ක්. නමුත් එය සමස්තයක් වශයෙන් ගොනු කරලා දැක්වහම උදේවය ඥානෙහිවත් උද්‍යවී ඥානී කියලා දක්වනවා ධර්මයේ. හරි. ඉතින් එතකොට උද්‍යවය කියන්නේ නුවණින් දැකිය යුතු ලක්ෂණ 50ක්. උදේ වශයෙන් 25යි, වාය වශයෙන් 25යි. මෙන්න මේ සමස්ත ලක්ෂණ 50ම දැකීමේ ඥානයට තමයි උදේවය හෙවත් උදේවී ඥානී කියලා කියන්නේ. ඉතින් අන්න ඒක භාවනාවක් වශයෙන් වෙන්නේ ඒ ඥානී භාවිත කරොත්. දැන් මේ මිනිහෙට නුවණ තිබුණට වැඩක් නැහැ නේ පාවිච්චි කරන්නේ නැත්තම්. අපි සාමාන්‍යයෙන් එදිනෙදා විවහාරයේදී මිනිසුන්ට බයිනවා නේද ওই නුවණ පාවිච්චි කරන්නේ නැති වුණහම. Tamanට නුවණ තියෙනවා. නමුත් පාවිච්චි කරන්නේ. එතකොට අපි දොස් කියනවා නේද ওই නුවණ මොකටද කියලා. ඔය නුවන් උඩ ඉඳගෙන දින්නේ කියලා අහනවා නේද සමහරුන්ගේ. ඒක තමයි. ඒ කියන්නේ නුවන් තිබුණාට වැඩක් නැහැ ඒක පාවිච්චි කරන්න නැතද. මිනිස්සුන්ට නුවන් තියෙනවා. සත්තුන්ට නුවන් අඩුයි. නමුත් මිනිස්සුේ නුවන් මොහොකටද කුමකටද පාවිච්චි කරන්නේ? හැමතිස්සෙම තමන්ගේ විනාශය පිණිස. එනිසා ඒවා අපිරිසුදු ඥාන, අකුසල ඥාන. එහෙනම් අපිට මතුවෙන්න ඕන කුසල ඥාන හෙවත් පිරිසුදු ඥාන. අන්නේ පිරිසුදු ඥාන තමයි උදේවය ඥාන. එහෙනම් මේ පිරිසුදු ඥාන උදා වෙන්නේ කවදද? අසිරිමත් වූ ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේ ලෝකයාට දේශනා කරන්නා වූ මහා කරුණාවෙන් පෙන්වා දෙන්නා මේ උත්තරීතර නිර්වාණ ධර්මය හැවට පස්සේ. ඊට පස්සේ පහළ වෙනවා මේ පිරිසුදු ඥානෙවත් කුසල ඥාන. අන්නේ කුසල ඥාන වලින් අපි වැඩ ගන්නවා. ඒ කුසල ඥාන වලින් වැඩ ගැනීම හැවත් කුසල ඥාන වර්ධනය කර ගැනීම. කුසල ඥාන භාවිත කිරීමට තමයි භාවනාව කියන්නේ. එහෙම නැතුව තැන් තැන් වල වාඩි වෙලා ඉන්න එකට නෙමෙයි භාවනාව කියන්නේ. තැන් තැන් වල වාඩි වෙලා භාවනා කරන්න පුළුවන්. හැබැයි බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙන්නේ මෙන්න මේ ඥානීය භාවිත කිරීම ගැන. ඥානීය භාවිත කරන්න එනම් ඔබට විශේෂයෙන් තැනක් අවශ්‍ය නැහැ. මුළු ජීවිතේම ආර්ය ශ්‍රාවකයාගේ මුළු ජීවිතේම භාවිතාවක් වෙනවා ඒ ඥානීය තුල. භාවනාවක් වෙනවා. දැන් අර ලෝකයාගේ භාවනාව තමයි විශේෂයෙන් තෝරගත්ත වේලාවකදී විශේෂ දනකට ගිහිල්ලා කරන භාවනාව. එතකොට ඒ කියන්නේ ඔහුට සමාධිය වැඩින්නේ මේ වෙලාවේ විතරයි. බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ බඳු සමාධියක් නෙවෙයි, ආනන්තරික සමාධියක්. ඒ කියන්නේ හැම මොහොතකම පවතින එකක්. අන්තරයක් නැතුවම පවත්වාගෙන යන්න පුළුවන් සමාධිය. යම් බුද්ධ සෙට්ටෝ පරිවන්නයි සුචින් සමාධිමානාන්තරිකඤ්ඤමාහු සමාධිනා අතේන සමෝන විජ්ජති. ඒ සමාධිය හා සමාන කිසිවක් පේන්නේ නැහැ. ඒ කියන්නේ බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙන්නේ අවබෝධයෙන් වැඩින සමාධියක්. ඒ සමාධිය මොහොතක් පාසා වැඩිනවා. එන සමාධිය මොහොතක් පාසා වැඩෙන්නේ කොහොමද? ඥානේ මොහොතක් පාසා භාවිත කරන නිසා. එහෙනම් ඔය කිව්ව ලක්ෂණ 40 මොහොතක් පාසා අනිච්ච දුක්ඛ අනාත්ම වශයෙන් ලක්ෂණ 40යි, නිච්ච සුඛ අත්ත වශයෙන් ලක්ෂණ 40යි. ඒ කියන්නේ
සසර ආදීනවත් නිවන ආනිසංසත් ලක්ෂණ 80ක් වශයෙන් අනුලෝමක් ශාන්ති සම්යත නියාමයේ වශයෙන් කෙනෙක් භාවිත කළොත් නිතරම මොකද වෙන්නේ අන්නර කියන භාවනාව සිද්ධ වෙනවා. එහෙම නැතුව විශේෂයෙන් තෝරගත්ත වෙලාවක විතරක් කරන දෙයක් නෙවෙයි මේ කියන්නේ. එහෙමත් කරන්න පුළුවන් කෙනෙක්ට තම තමන්ගේ කාල වේලාව තියෙන හැටියට. හැබැයි මතක තියාගන්න ඔබ මේ නිරන්තරයෙන් පවත්වාගෙන යා යුතු සිහියක් ගැනයි බුදු පියාණන් වහන්සේ දේශනා කරේ. සම්මා සතිය කියලා කියන්නේ එක වෙලාවක තියෙන තව වෙලාවක නැති විශේෂයෙන් මතු කරලා ගන්න ඕන එකක් එහෙම නෙවෙයි. සම්මා සතිය කියන්නේ මේ සියලු රාගයන්, දේසේ සියලු රාග, දේස, මෝහයන් මේ සියලු ක්ලේශයන්ගෙන්, මේ සියලු අකුසලයන්ගෙන් හිත මුදවා ගත යුතුයි කියන සිහිය. ඉතින් ඒක හැම මොහොතකම තියෙන්න ඕන. මොකද දැන් අපි එක වෙලාවකට විතරක් භාවනා කරද්දි කොහේ හරි වාඩි වෙලා ඒ වෙලාවට විතරක් අපි සම්මා සතිය වඩනවා. එහෙම කරොත් එහෙම, ඒ කියන්නේ එහෙමනම් භාවනාව අපේ, ඒ කියන්නේ අනිත් වෙලාවට අපි සම්මා සතියෙන් තොරව ඉන්නවා. දැන් කෙලෙස් වැඩෙන්න ඉඩ තියෙන්නේ, කෙලෙස් වැඩෙන්න අවකාශය තියෙන්නේ. අර වාඩි වෙලා ඉඳිද්දිද නැත්තම් ලෝකයේත් එක්ක ගවසෙන්නේ, ගවේ මේ ලෝකයේත් එක්ක කටයුතු කරද්දිද? එහෙමනම් අපි නුවණින් බලන්න ඕනේ. එහෙනම් ලෝකයේත් එක්ක ගනුදෙනු කරද්දි තමන්ගේ දිනදා ජීවිතය පවත්වාගෙන යන්න නානවිධ ආකාරයේ කටයුතු වල නිරත වෙන්න සිද්ධ වෙනවා. හරිය ශ්‍රාවකී කුණා. ඉතින් එතකොට කෙලෙස් වැඩෙන්න කොච්චර ඉඩ තියෙනවද? ඒ විපාක වශයෙන් මුණ ගැහින්නාව අරමුණු අවිජ්ජායෙන් කොච්චර ලුහ බැඳගෙන යන්නට ඉඩ තියෙනවද? එහෙනම් හැම තිස්සෙම සිහිය පවත්වන්නට ඕන. රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් වෙන් විය යුතුයි කියන සිහි කල්පනාවෙන් යුක්තව, ප්‍රඥාවෙන් යුක්තව වාසය කරන්න ඕන. ඒ අන්නේ සිහියෙන් යුක්තව ඉන්න කෙනාට නිරන්තරයෙන් මේ භාවනාව වැඩිනව. මොකක් නිසාද? එයාගේ අරමුණ වෙන්නේම රාගෙන්, ද්වේෂයෙන්, මෝහෙන් වෙන් වීම. එහෙමනම් එයා රාගෙන්, ද්වේෂයෙන්, මෝහෙන් වෙන් වෙන්න නම් එයා දකින්නෙහි මුල සිඳින්න ඕන. අවිජ්ජාව නසන්න ඕන. අවිජ්ජා නිරෝධ සංකාර නිරෝධ. එහෙනම් රාග, ද්වේෂ, මෝහ නිකන් නිරෝධ වෙන්නේ නැහැ. මුල නැසුවමයි නිරෝධ වෙන්නේ. එහෙනම් අන්නර මුල සිඳින්න. අවිජ්ජාව නසන්න. එයා මොකද කරන්නේ? හැම මොහොතකම ඔන්න ඔය කියන අනිච්ච දුක්ඛ අනාත්ම ලක්ෂණ සිහි කරමින් වාසය කරනවා. සසර ආදීනෝ පැත්ත මෙනෙහි කරනවා. ඒ වගේම නිවනි ආනිසංස මෙනෙහි කරනවා. එතකොට මොකද වෙන්නේ? විදර්ශනා වැඩෙනවා. කෙලෙස් සමනය වෙනවා. ඊවන් මග වැඩෙනවා. ක්‍රමානුකූලව මගපල් ලබමින් ඉදිරියට යනවා. ඒතර සම්මස මේ අනුලෝම ශාන්තිය තුළ අපි ඉගෙන ගන්න ලක්ෂණ ත්‍රිලක්ෂණය හරහා ආදීනව ආනිසංස 40 වඩනකොට මේ සෑහෙන දුරට උදේවය ඥානයත් වැඩෙනවා නේද ස්වාමීන් වහන්සේ? විද්‍යාව දුරු වෙන නිසා. දැන් මෙහෙමයි. ඒවා දැන් මේ පංච උපාදානස්කන්ධයේ උදේ ලක්ෂණ 25යි වය ලක්ෂණ 25යි යනාදි වශයෙන් වෙන වෙනම පද වශයෙන් අර්ථ වශයෙන් දාන්න නැති වුණාට වෙන්නේ ඒ දෙම තමයි. ඒකම තමයි. ඒක දැන ගැනීමට කියන්නේ ධම් ඥානිය කියලා. ධර්ම ඥානිය. ධර්ම ඥානිය තියෙන්න ඕනේ මේ දේවල් දැන කියා ගන්න විශේෂයෙන්. හැබැයි එහෙම නැහැ කියලා ඒ ක්‍රියාවලිය සිද්ධ නොවී තියෙන්නේ. කියන වැඩේ කරනවා නම් දැන හිටියත් නොදැන හිටියත් භාවිත වෙන්නේ උදේවය ඥානිය තමයි එතන. එහෙම. දකින්නේ උදේසහ වය තමයි. ඒ කියන්නේ උදා වෙන්නේ දුක්ඛස්කන්ධය බව දකින්නවා. ඒ දුක්ඛස්කන්ධය නිරෝධ කිරීම උදෙසා මේ ආකාරයෙන් කටයුතු කළ යුතුයි කියලා දකින්නවා. එතකොට උදේවයි තමයි දකින්නේ. එහේ. යෝචේ වාස්ස සතං ජීවේ අපස්සං උදේව්‍යං. ඒකාහං ජීවිතං සේයෝ පස්සතෝ උදේව්‍යං. වසර 100ක් ජීවත් වුණත් වැඩක් නැහැ මේ උදේව්‍ය දකින්නේ නැතුව. එක දවසක් ජීවත් වුණත් ඒ ජීවිතේ ශ්‍රේෂ්ඨයි උදේවය දකින්න කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. මොකද කුමක් දැක්කත් මේ සසරේ උදාව සහ වය දකින්න බැරි නම් වැඩක් නැහැ. වැඩක් නැහැ කියන්නේ එතන තියෙන්නේ දුකක් විතරයි. සංසාරේ අසාර සංසාරෙම විතරයි එතන තියෙන්නේ. ඉතින් මෙන්න මේ උදේවය ඥානය ගැන තව තවත් ගැඹුරු විග්‍රහයන් ඉස්සරහටත් අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ උදේවය ලක්ෂණ 50ත් දහම් පත්‍රිකාවක වශයෙන් සකස් කරලා ඔබට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මේ දේවල් ශ්‍රවණය කරනවා වගේම තව දුරටත් මේවා කියවලා ධාරණී කරගන්න හැකියාව ලැබෙනවා. එතකොට ඒ ධම් කාරණා මිනිහි කිරීමේදී ඒ ධාරණිය ගොඩාක් වැදගත් වෙනවා. මොකද සුනාත ධාරේත චරාත ධම්මේ. දැන් මේ බණ අහන වගේ මේක ධාරණී වෙන්නත් ඕන. නැත්තම් මොකද සිහි වෙන්නේ? වැඩක් නැහැ. නැත්තම් මේ බණ ටික ඇහුවා ඊට පස්සේ සින්දුවක් ඇහුවා වගේ තමයි තින්නේ. ඊට පස්සේ මොකද්ද ඇහුවේ කියලාවත් මතක නැහැ ටික වෙලාවකට පස්සේ. ඉතින් එතකොට කොහොමද විදර්ශනාවක් වැඩි? විදර්ශනා වැඩෙන්න නම් අහපු වණ ධාරණී වෙන්න ඕන. ධාරණී කරගන්න අපහසු නිසා තමයි
අපි ලිඛිත මාධ්‍යත් පාවිච්චි කරමින් ඒ කාරණා දැනුම් දෙන්නේ. මොකද නැත්තම් දේශනාවක අපි හිතමු ඔය උදේ ලක්ෂණ 40යි මේ අනිච්ච දුක්ඛනාත ලක්ෂණ 40යි ඊළඟට නිච්ච සුඛත් ලක්ෂණ 40යි ආදී වශයෙන් අනුලෝමක් ශාන්තිය සහ සම්‍යක් නියමයේ දේශනා කරා කියන මෙන්න මේ ආකාරයෙන් ලක්ෂණ 40ක් වශයෙන් අනිච්ච දුක්ඛනාත වශයෙන් සසර කාමී ආස්වාදිය දකින්න මෙන්න මේ ආකාරයෙන් ලක්ෂණ 40ක් වශයෙන් නිවන ශාන්ත ප්‍රණීත විමුක්තිය දකින්න කියලා නිච්ච සුඛාත් වශයෙන් ලක්ෂණ 40ක් වශයෙන් දැන් මෙහෙම කිව්වට මේක කොච්චර ධාරණී කරගන්න පුළුවන් කමක් තියනවාද කියක ශ්‍රාවකයන්ට නැවත නැවත අහහ මේ දේවල් ධාරණී කරගන්න ගියාම සෑහෙන කාල වේලාවක් ගත වෙන්න පුළුවන් නිසාම තමයි පහසුවෙන් මේ දේ කරගන්න ඔබට ඒ දහම් පත්‍රිකා ලබා දෙන්නේ නිසා හැම කෙනෙක්ම ඒ දහම් පත්‍රිකා හොඳට කියවලා ඒව ධාරණී කරගන්න කටයුතු කරන්න එහෙම නැතුව කම්මැලි කමට අලස කමට කුසීත කමට එච්චර දේවල් අපි දැනගන්න ඕනේ මෙච්චර තිබුණාම ඇති කියලා හිතාගෙන එහෙම කටයුතු කරන්න ගියොත් ඉතින් ඒ ප්‍රමාණයට තමයි ප්‍රතිඵල ලැබෙන්නේ දැන් වෛද්‍යවරයෙක් පනවනවා රෝගී සුව වෙන්න බෙහෙත් වර්ග 10ක් බොන්න කියලා. අපෝ බෙහෙත් වර්ග 10ක් මට බොන්න බෑ උච්චර විවහම නිකන් මට කෑම කන්නත් බඩේ ඉඩක් නැහැ නිසා මම බෙහෙත් වර්ග දෙකක් විතර බොනවා කියලා අටක් ප්‍රතික්ෂේප කරලා දෙකක් බීලා සමස්ත ලෙඩේ හොඳයි කියලා හිතන්න එපා. මොකද ඒ රෝගී සුව වෙන්න අවශ්‍ය නිසායි ඒ බෙහෙත් වර්ග 10ක් වෛද්‍යවරයා නියම කරන්නේ. එතකොට අපේ උමනාවට අපි හිතු මතයට කටයුතු කරලා අපි ඒ 10න් දෙකක් විතර නම් බොන්න. ඉතින් ඒ ප්‍රමාණයට රෝගී සුව වෙයි. එහේ. ඒක තමයි බුදුමියට දෙන්න තියෙන උත්තරේ. බොහොම පිං ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ ධර්ම දේශනාව තුළ මම දැකපු ලොකුම මට ලැබුණ ලොකුම දේ තමයි මම පුංචි කාලේ ඉඳලා බණ අහනවා මම ලැබුව ලොකුම දේ බොහොම පැහැදිලි ඔබ වහන්සේ දේශනාව. ඒ වගේම අනිත් කිසිම ස්වාමීන් හැම ස්වාමීන් වහන්සේ කෙනෙක්ම අපි ගොඩාක් ඉගෙන ගත්තා. නමුත් විශේෂයෙන්ම ඔබ වහන්සේගෙන් ඉගෙන ගත්ත දේ තමයි මේ කොහොමද මේක ප්‍රායෝගිකව අපේ ජීවිතයට අදාළ කරගෙන මේක කරන්න කියලා. නැත්තම් අපිට ධර්ම දැනුම තියෙනවා මේ මාර්ගයේ ආදීනව තේරෙනවා මේ ජීවිතේ ලෞකික ජීවිතේ. නමුත් අපි ලොකු පීඩනයක ඉන්නේ. ඒ කියන්නේ අපි දැන දැනත් අපි මේ බොරු ලෝකයක ජීවත් වෙන්න වෙන එක ලොකු පීඩනයක් වුණා. මට නම් ඇත්තට මේක ලොකු පීඩනයක් වුණා. ඔබ වහන්සේගේ ධර්මදේශනා වලට හඳුන්නට පස්සේ ලොකු ශක්තියක් වුණා මේ ලෞකික ජීවිතයේ ගෙවන අපිට මේක බොහොම පීඩනයකින් තොරව මේ බොහොම සතුටෙන් මේ මාර්ගය යන්න. ඒකට ඔබ වහන්සේට ගොඩාක් පින් අනේක වාරයක් පින්. ඒ වගේම මේක